හරි ඔන්න ඉතින් අද අරගෙන ආවේ ටයිම් ට්‍රැවලින් ගැන හැදුණු ටිකක් අමුතු සහ වෙනස් විදිහේ චිත්‍රපටියක් මේකේ නම තමයි The Butterfly Effect 2 ඒ වගේම මේ වෙනකොට මේ නමින් චිත්‍රපටි 3ක් රිලීස් වෙලා තියෙනවා හැබැයි මේ කිසිම චිත්‍රපටියක් එකකට එකක් සම්බන්ධ නැහැ हर इति मे मूवी का पटांगाने निक जूली ट्रेवर्सा एमेंडा केला यालू हातर दिने कैंपिंग निकट एलियट एवितिन दर्शन यकीन इति मे दवसे मत माई जूली के विसी हातरवेणी उपांदिने ये दिलती इडवस मेहा लेकत उपांदिने के खेम कपला फोटोस गहला निक एयागे पेमती जूली व ए किट्टू तीन एयाला मुलिन में हम्बून तन कट एक गेने आनावा मेविला वे निक जूलीट उपांदिन तैग विधियट माले कुद देनावा ඉතින් ඇත්තරම නික්කී යන්නේ ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා ලොකු සල්ලිකාරයෙක් වෙන්න හීන දකින්න කෙනෙක්. ඒ වගේම ජූලි කියන්නේ පොඩි කාලේ ඉඳලම ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න හීන දකින්න කෙනෙක්. කොහමරි ඉතින් ජූලිට ෆොටෝග්‍රැෆි සම්බන්ධව වැඩිදුර ඉගෙන ගන්න මේ නගරයෙන් පිටට යන්න ඕන වුණත් නික් නම් කියන්නේ එයා මේ විදිහට දිගටම වැඩ කරගෙන ගියාම එයාට හොඳ තැනකට එන්න පුළුවන්. ඊට පස්සේ මං ඔයාට ඔයාගෙම කියලා කලාගාරයක් හදලා දෙන්නම් කියලා. මේ වෙලාවේ ජූලි නික්ට මොනවද කියන්නේ හිතේ තියාගෙන හිටියත් එයා ඒක කියන්න කලින් නික්ට ඔෆිස් එකෙන් කෝල් එකක් ආපු නිසා මෙයාට මෙයාලගේ කැම්පින් එක නවත්තලා දාලා ආයෙත් ඔෆිස් එකට යන්න සිද්ධ වෙනවා. කොමාරි මෙයාලා ආයෙත් යන අතරේ නික්ගේ කාර් එකේ ටයර් එකක් පුපුරලා ගිහින් කාර් එක පාර මැද නවතිනවා. ඒත් එක්කම ඉස්සරහින් ආපු ලොකු කන්ටේනරයකට ඒකේ වේගය පාලනය කරගන්න බැරි වුණු නිසා පාර මැද නැවතිලා තියෙන නික්ගේ කාර් එකේ හැප්පෙනවා. ඊට පස්සේ රෝහලක ඇඳගෙන ඉන්න නික්ව පෙන්නන දර්ශනයකට මාරු වෙනවා. කොමාරිතින් මේ සිද්ධ වුණු අනතුරින් නික්ට ජීවත් වෙන වාසනාව ලැබුණත් ජූලිට සහ එයාලගේ අනිත් යාළුවෝ දෙන්නට නම් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ වුණු සිද්ධියෙන් එයා ගොඩක් ආදරය කරපු එයාගේ පෙම්වතිය නැති වුණු නිසා නික් නොසෑහෙන්න මානසිකව වැටෙනවා. මොකද එයා මේ වෙනකන් කරපු හැම දෙයක්ම කරේ ජූලි සහ නික්ට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදා ගන්න. ඊට පස්සේ දවසක් නික් එයාගේ ගෙදර ඉන්න ගමන් එයා ජූලිත් එක්ක ගත්ත ෆොටෝ එකක් දිහා බලාගෙන ඉන්නවා. මේ වෙලාවෙ එකපාරම හරිම අමුතු විදිහට ඒ ෆොටෝ එක වීඩියෝ එකක් වගේ ප්ලේ වෙන්න පටන් ගන්නවා. මේත් එක්කම නික් ටිකක් බය වෙලා එයා තිය තිබුණු පින්තූරේ බිමට වැටිලා මෙයාගේ නහයෙන් ලේ එන්නත් පටන් ගන්නවා. ඒ වගේම නික් එයාගේ ඔෆිස් එකේදීත් නිතරම වැඩ අතපසු කරනවා කියලා එයාගේ ලොක්කගෙන් බැනුනුත් අහනවා. මේ අතරේගේ ඔෆිස් එකේ තිබුණු මීටින් එකේ ඉන්න නික්ට ආයේ තර විදියටම පින්තූර ප්ලේ වෙනවා වගේ පේන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ නික්ගේ ප්‍රධානියා ටික දවසක් යනකම් විවේක අරන් ගෙදර ඉන්න කියලා නික්ට උපදෙස් දෙනවා. හැබැයි ඉතින් නික්ට නම් ඕනේ මහන්සි නොබල හැමදාම වැඩ කරලා එයාගේ ආයතනයේ ඉහළටම යන්න. ඊට පස්සේ නික් ගෙදර ගිහින් එයාලෙදා කැම්පින් එකට ගිය දවසේ ෆොටෝස් ගහපු කැමරා එක අරගෙන ඒකේ තියෙන ෆොටෝස් බලන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවෙත් කලින් වගේම ඒ පින්තූර වීඩියෝ වගේ ප්ලේ වෙනවා. හැබැයි මේ වෙලාවේ නික් කලින් වගේ බය වෙන්නේ නැතුව අමාරුවෙන් ඒ ෆොටෝ එක දිහාම බලාගෙන ඉන්නවා. මේත් එක්කම එකපාරම ඉදා මෙයාලගේ කායික අනුතරට ලක් වෙන විනාඩි කිහිපයකට කලින් සිද්ධ වුණු දේවල් ටිකම ආයෙත් සිද්ධ වෙන්න පටන් ගන්නවා. මෙයාටත් එකපාරම මේ උනුදේ හිතා ගන්න බැරුව ජූලියා දිහා බලන් ඉන්නකොට ජූලියාගේ සීට් බෙල්ට් එක ගලවලා එයාගේ යාළුවෝ දෙන්නගේ පින්තූරයක් ගන්න හදනවා. ඊට පස්සේ කලින් මේ සිද්ධි උණු දවසේ උනිත් මේ දේම නිසා නික් ජූලියාට කියනවා කරුණාකරලා ওই සීට් බෙල්ට් එක දාගන්න කියලා. ඉතින් ඔන්න මේත් එක්කම එදා වුණා වගේම මෙයාලගේ කායකේ ටයර් එකක් පුපුරලා මෙයාලව ට්‍රක් එකේ හැප්පෙන්න යනවා. කොහොමනත් මේ වෙලාවේ නික් කලබල වෙන්නේ නැතුව කායක ට්‍රක් එකේ හැප්පෙන්න කලින් ඉක්මනටම කායක ආයෙත් ස්ටාර්ට් කරගෙන පාරෙන් පැත්තකට අරගන්නවා. ඊට පස්සේ එකපාරම කාමරයක් ඇතුළේ ඉන්න නික්ගේ දර්ශනයකට මාරු වෙනවා. ඒ වගේම මේ වෙනකොට මෙයාගේ නහයෙන් කලින් විදිහටම ලේ ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ නික්ට කාලය හරහා ගමන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා සහ මේ සිද්ධ වුණු හැමදේම ඇත්තරම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒත් එක්ක මෙතන ජූලියාවිල් අහනවා ඔයා මොකද කරන්නේ ලෑස්ති වුණේ නැද්ද කියලා. ඉතින් මේ වෙලාවේ ජූලියාව දැක ගමන් නික්ට කතා කරගන්නවත් බැරි වෙනවා. මේත් එක්ක මිනික් ජූලියාව බදාගෙන ඉඹින්න පටන් ගන්නවා. මේ වෙලාවේ නික් එකපාරම සෑහෙන කාලයකට පස්සේ ආව දැක්කා වගේ හැසිරෙන නිසා ජූලියා නික්ගෙන් අහනවා ඇයි මේ කියලා. ඊට පස්සේ නික් කියනවා මම හරිම නරක විදිහේ හීනයක් දැක්කා මට ඒක දැනුනේ ඇත්ත වගේමයි කියලා. ඒ වගේම අද ජූලියාගේ 25 වෙනි උපන්දිනේ මතකනේ. ඉතින් එයාව අනතුරට ලක් වුණේ එයාගේ 24 වෙනි උපන්දිනේ දවසේ. ඒ කියන්නේ මේ වෙනකොට අවුරුද්දක් ගෙවිලා ගිහින්. ඉතින් මේත් එක්ක මෙතනට ට්‍රෙවර් සහ ඇමෙන්ඩත් එනවා. මේ වෙලාවේ මෙයාලව දැක්ක ගමන් නික් කලින් වගේම මේ දෙන්නවත් ගොඩ කාලෙකින් හම්බ වුණා වගේ හයියෙන් බදා ගන්නවා. කොමාරිතින් තාමත් නික් නම් හිතන් ඉන්නේ එයා දැක්කේ ඇත්තටම හීනයක් කියලා.
ඊට පස්සේ නික් ඔෆිස් එකේ වැඩ කර කර ඉන්න අතරෙත් මිනිසුන්ට පේන හීන සම්බන්ධව තියෙන රෝග ගැන විස්තර හොයලා බලනවා. ඒ වුණත් මෙයාට එයාට උනුදේ සම්බන්ධව සඳහන් වෙලා තියෙන ලොකු විස්තරයක් නම් හොයාගන්න බැරි වෙනවා. මේත් එක්කම ඔෆිස් එක ඇතුළේ සිද්ධ වුණු පොඩි ප්‍රශ්නයක් නිසා මෙයාගේ ලොක්ක බ්‍රිස්ටල් නික්වයි එයාගේ යාළුව ට්‍රෙවර්වයි දෙන්නවම රස්සාවෙන් අස් කරනවා. ඊට පස්සේ එයාත් ගෙදර එන නික් වෙන ජොබ් එකක් හොයන ගමන් ඉන්න අතරේ එයාගේ ඔෆිස් එකේ තිබුණු පාටි එකද ගත්තු පින්තූරයක් දකිනවා. ඉතින් මේ වෙලාවේ මේ පින්තූරේ බ්‍රිස්ටලුත් ඉන්නවා. ඒ වගේම මේ වෙනකොට බ්‍රිස්ටල්ට එයාගේ උසස් වීම ලැබිලත් නැහැ. ඉතින් මේ වෙලාවේ බ්‍රිස්ටල් එක තියෙන තරහ නිසාම නික් මේ පින්තූරේ දිහා තරහෙන් බලාගෙන ඉන්නවා. ඔන්න ඉතින් මේත් එක්කම ආයෙත් කලින් වගේම මෙයාව මේ ෆොටෝ එක ඇතුළට යනවා. ඔන්න ඉතින් මේ වෙලාවේ නම් මට තේරෙනවා මේවා හීන නෙමේ ඇත්තරම සිද්ධ වෙන දේවල් කියලා. ඊට පස්සේ මෙයා මෙතනින් ඉන්න බ්‍රිස්ටල් ගාවට ගිහින් ඌමනාවෙම එයාගේ ඇඟට වයින් වගේක් කලලා බ්‍රිස්ටල් මෙතනින් එළියට යවලා බ්‍රිස්ටල්ගේ කාර්යාල කුටියට ඇතුල් වෙනවා. ඊට පස්සේ බ්‍රිස්ටල් උසස් වීමක් ලැබෙන තරමටම එයා සමාගමක් එක්ක කරපු හොඳම ගනුදෙනුවකට අදාළ ලිපිගොනු ටික හොරකම් කරනවා. ඔන්න ඉතින් මේත් එක්කම ආයෙත් නික් එයාගේ ආයතනයේ උපසභාපති එහෙමත් නැත්නම් බ්‍රිස්ටල්ගේ කාමරේ ඉන්න දර්ශනයකට මාරු වෙනවා. ඉතින් ඔව් මෙයා අර පාටි එකේදී අර ෆයිල් එක හොරකම් කරපු නිසා බ්‍රිස්ටල්ට ලැබෙන්න තිබුණු උසස් වීම නික්ට ලැබෙනවා. ඒ වගේම මේ වෙද්දි බ්‍රිස්ටල් වැඩ කරන්නේ කලින් නික් හිටපු තැන. හැබැයි ඉතින් කලින් මෙහෙම වුණාට පස්සේ නහයන් විතරක් ලේ ආවට මේ වෙලාවේ නික්ගේ ඇස්වලිනුත් ලේ එනවා. කොහොම වුණත් මේ වෙනකොට නික්ට සුපිරි කාර් එකක් සුපිරි අපාර්ට්මන්ට් එකක් වගේම මෙයා ආස කරන හැමදේම ලැබිලායි තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ මෙයා ජූලියාට කෝල් එකක් අරගත්තත් ජූලියා ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. ඊට පස්සේ මෙයා මෙයාගේ ආයතනයේ අයිතිකාරයා මිස්ටර් කැලහන් එයාගේ දුව සහ එයාලගේ අලුත් සේවාදායකයෙකුත් එක්ක කෑමකට එළියට යනවා. ඉතින් මේ වෙද්දි කැලහන්ගේ දුව සහ නික් අතර සම්බන්ධකුත් තියෙනවා. ඒ වගේම නික් මේ වෙද්දි ජූලියත් එක්ක තිබුණු සම්බන්ධෙත් නවත්තලයි තියෙන්නේ. ඊට පස්සේ කොහොම හරි ට්‍රෙවර් එයාගේ සේවාදායකෙක් එක්ක ඇති වුණු ප්‍රශ්නයක් විසඳ ගන්න නික් ක්ලබ් එකක් ඇතුළට යනවා. ඒ වගේම මෙයාට මේ වෙලාවේ ජූලියාවත් හම්බ වෙනවා. ඉතින් මේ වෙද්දි ජූලියා ඒ ක්ලබ් එකේ ෆොටෝග්‍රාෆර් කෙනෙක් විදියට වැඩ කරනවා. හැබැයි මෙයා නික්ව දැක්කත් එයාව වැඩි ගණන් ගන්නේ නැහැ. ඒ වගේම මේ වෙද්දි ජූලියටත් වෙන පෙම්වතෙක් ඉන්නවා. මොකද ඉතින් නික් මේ වෙද්දි ඉන්නේ වෙනම ටයිම් ලයින් එකක. ඉතින් මේක දැක ගමන් නික්ට සෑහෙන්න අවුල් යනවා. මොකද ඉතින් මෙයා මේ හැමදේම කරේ ආයෙත් ජූලියත් එක්ක සතුටින් ඉන්න. ඊට පස්සේ මම ජූලියා ළඟට ගිහින් කියනවා මට තේරෙනවා ඇත්තටම අපි අතරේ ගොඩක් ලොකු ප්‍රශ්න වෙලා තියෙනවා. හැබැයි ඔයා දැන්නේ හැමදේම අමතක කරන්න ඕනේ. මොකද මට මොන දේ තිබුණත් ඔයා නැතුව ජීවත් වෙන්න බෑ කියලා. හැබැයි ඉතින් මේ වෙලාවේ මම මොනවා කිව්වත් ජූලියා මෙයාව ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ මෙයා මැල්කම් කියන ට්‍රෙවර්ගේ සේවාදායකයව හම්බ වෙන්න යනවා. කොහොම වුණත් මේ වෙලාවේ නික්ට මේ ප්‍රශ්නේ එයා හිතපු විදිහට විසඳ ගන්න බැරි වුණු නිසා මැල්කම් මෙයාගේ යාළුව ට්‍රෙවර්ව මරලා දානවා. ඒත් එක්ක මෙයාලා නික්ව තල්ල ගන්න හදනකොට නික් මෙතනින් පැන ගන්න හදනවා. හැබැයි මේ වෙලාවේ නික්ට දීපු වෙඩි පාරක් මෙතන ඉන්න ජූලියට වදිනවා. කුමාරි මේ වෙලාවේ නික් ආයෙත් එයාගේ ෆෝන් එකේ තිබුණු පින්තූරයක් පාවිච්චි කරලා කාලේ ආපස්සට ගිහින් ජූලියාව බේර ගන්න හැදුවත් ඊට කලින් මැල්කම්ගේ ඇවිත් නික්ව අල්ල ගන්නවා. ඉතින් මේත් එක්කම මැල්කම්ගේ සමලිංගික යාළුවෙක් නික් එක්ක ඇඳක් උඩ ඉන්න දර්ශනයකට මාරු වෙනවා. කුමාරි මේ වෙලාවේ නික් මේ සමනල් බබාට පහර දීලා මෙතනින් එළියට පැන ගන්නවා. ඊට පස්සේ නික් කෙලින්ම යන්නේ එයාගේ අම්මව හම්බ වෙන්න. ඉතින් මේ වෙලාවේ නික් උණු හැමදේම එයාගේ අම්මට කිව්වහම එයාගේ අම්මා කියනවා ඔයාගේ තාත්තත් ඉස්සර හැසිරුනේ ඔය වගේමයි. එයාත් හිතාගෙන හිටියේ එයාට එයාවට තියෙන හැම දෙයක්ම පාලනය කරන්න පුළුවන් කියලා. හැබැයි අන්තිමට මේ හැමදේකින් මෙයා හෙම්බත් වෙලා සියදිවි හානි කරගන්න තීරණය කළා කියලා. ඔයත් කරුණා කරලා මේ දේවල් වලට සම්බන්ධ වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගන්න. ඒ වගේම ඔයා කිසිම දෙයක් පාලනය කරන්න යන්නත් එපා. ඒ වටෝ යන විදිහටම යන්න දෙන්න කියලා. ඊට පස්සේ නික් ඇමින්ඩට කතා කරලා එයාලා කැම්පින් එකට එළියට ගිය දවසේ ගත්ත පින්තූරයක් ඉල්ල ගන්නවා. ඒත් එක්කම ආයෙත් මේ ෆොටෝ එක පාවිච්චි කරලා අතීතයට ගිහින් ජූලියට කියනවා ඔයා අනිවාර්යයෙන්ම මේ නගරෙන් පිටට ගිහින් ඔයා කැමති දේ ඉගෙනගෙන ඔයා කැමති විදිහේ ජීවිතයක් ගත කරන්න ඕනේ කියලා. හැබැයි මේ වෙලාවේ ජූලි කියනවා නෑ මට එහෙම ඕනේ නෑ මට ඕනේ මොනව නැති වුණත් අපි දෙන්න එකට ඉන්නයි කියලා. හැබැයි ඉතින් නික් මේ හැම ටයිම් ලයින් එකකම වගේ කරක් ගහලා ආපු නිසා මෙයා දන්නවා ජූලියා මේ හිතන තරම් අනාගතේ සුන්දර නෑ කියලා. ඒක නිසා නික් කියනවා මට දැන් ඕනේ වෙන මුකුත්ම නෙමෙයි අපි අතර තියෙන සම්බන්ධය නවත්තලා අපි දෙන්න වෙන වෙනම ජීවත් වෙන්නයි කියලා. කුමාරිතින් මේක අහපු ගමන් ජූලියාට සෑහෙන්න දුක හිතෙනවා. ඒත් එක්කම මෙයා නික් මම දැන් ප්‍රෙග්නන්ට් කියලා අඬ අඬ මෙතනින් දුවලා ගිහින් නික්ගේ කාර් එකත් ස්ටාර්ට් කරගෙන මෙතනින් යනවා. ඉතින් එදාර ජූලියා නික්ට කියන්න හදලා තියෙන්නේ
මේ දේම තමයි. ඒත් එක්කම නික් ඒ ළඟ තිබුණු වාහනයක් අරන් ජූලියා පස්සෙන් යනවා. ඉතින් මෙයා කොච්චර ජූලියාව නවත්තන්න උත්සාහ කරත් මෙයාට ඒක කරගන්න බැරි වෙනවා. මොකද ඉතින් මෙයා දන්නවා අනිවාර්යෙන් තව ටික දුරක් යද්දි මෙයාගේ වාහනේ ටයර් එක පුපුරනවා කියලා. ඉතින් ඒක නිසා ජූලියා බේරගන්න නික් ජූලියාගේ වාහනේ ඉස්සර කරලා යන්න හදනකොටම එයාගේ ඉස්සරහින් තව වාහනයක් ආපු නිසා මෙයා එයාගේ වාහනේ මේ පාර හදලා දින කන්දෙන් පහලට දාගෙන විනාශ කරගන්නවා. ඒත් එක්කම ජූලියා පොඩිලාමෙක් වඩාගෙන ඉන්න දර්ශනයකට මාරු වෙනවා. ඉතින් මේ තමයි නික්ගෙන් ජූලියාට ලැබෙන්න හිටපු එයාගේ දරුවා. ඉතින් ඔන්න මේත් එක්ක මෙතනින් ද බටර්ෆ්ලයි ඉෆෙක්ට් මූවී එකත් ඉවර වෙනවා. හරි ඉතින් ඇත්තටම මේ චිත්‍රපටයෙන් අපිට දෙන ලොකුම පණිවිඩය තමයි කාලය කියන දේ කවමදාවත් මිනිස්සෙකුට ඕන විදිහට පාලනය කරන්න බෑ කියන එක. හෙන අද අපි ගියා.